බුදැසනක් අදදින මාජ්‍ය සාකච්ඡා විදිී ශේෂයෙන් ස්‍රඳහනන් කරන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. ඔබ කවුරුත් දන්නවා මේ රටේ ජනතාව ජීවත්වෙන්න බැරි මට්ටමට පත්කරපු කණ්ඩායමක් ඉන්න. ඒ රාජ පක්ෂ පවුල්ලත් ඒ කණ්ඩායමත් තමයි මේ රට මේ මට්ටමට පත් කරලා තියෙන් ඔබ දන්නවා ජීවන බර ය රජයේ කිව්වට සියයට අසුවකින් අනුවකින් උද්ධමනයේ වැඩි වෙලා කියලා. අපි මේරටේ ජීවත්ව වෙන පුරවැසියන් හැටියට අපිට තේරෙනවා හැම දෙයක්ම තුංගුණයක මුත් හතර ගුණයක මුත් අතර මිලගනාම් වැඩිවීමක් වෙලා තියෙනවා. මම දන්නෑ රජ මේ දත්ත විකෘති කරනවාද කියෙක්. උද්ධමනය සියයට හැත්තෑවද අනුවද ආහාර උද් සීයට අනුවක් කියනවා. සමස් උද්ධමනය සයට හැත්තෑවක් කියනවා. හැබැයි අපි ජීවත්වෙන පුරවැසි හටට අපිට තා පැහැදිව තේරෙනවා. නෙමේ තුන් හතර ගුණයකින්. එකන තුන් සීයක් කාර්සියක් වැඩි වෙලා තියෙනවා. ඉතාම පැහැදිලෝ රුපල් සීයට තිබ්බ. ඩීසල් රුපල් හාර්සිය පන්නලා ඇතිවෙනකොට. මේ ඉදනවල මිලගණන් ප්‍රධාන වශයෙන්ම ජීවන බරට ප්‍රධාන වශයෙන්ම, ආහාරවල මලගනන්වට ප්‍රධානවශයෙන්ම බලපාලතියනවා මේ ඉදනවල මලගණන් යලෑම්. හැබැයි මේ ඉන්දනවල මලගණන් ඉහළගෑම ලෝකවල්ලද පොළක්තෙක්ක සංසන්ධනය කන්නට. අපි දන්නවා මිල සූත්‍රයක් මේ රටේ. නැවත ාව අපි ගිනාපය එක නැති කරලා නැවතත් මිලසූත්‍රයක් ගෙනාව හැබ මිලසූත්‍රය ක්‍රියාත්මක වෙන්න ලෝක වෙලඳ පොලේ මිල රන් අඩුුවෙනකොට. ලෝකවෙලද පොලේ මි ගනන් වැඩ වෙනකොට මලසූත්‍රය බලපානවා. හැබැයි අද ඉන්දනවල මි ගණන් අඩු කළ යුතු උනත් ඒ අඩු කරලා නෑ ඒවා අඩු කරන්න කියලා අපි මේ වෙලාේදී ඉල්ල මක් කරනවා. ඒ විත රක්නමේ ඉදැ වෙල මිල ගැන පමණක් නම ඔබදන්නවා විදුලිබිල විදු සියයට දෙසය පනාකින් වැඩි වෙලා තින්නේ අන්ත අසරණ දුප්පත්ම පාරිභෝගකයන්ට තමයි එක වැඩියෙන්ම බලපාන්න. ඔබ දන්නවා මේ වෙනකොට ජලබිල වැඩිවෙලා තියෙනවා. ඒ විතරක්න මේ සමස්තයක් හැටියට වැට්බද්ධ සයට දොලාහින සියයට පාලෝකට වැඩිවෙලා තිීර. බැසිල් රාජ පක්ෂ මහතයක් ගෙනාපුූ. සමාජ ආරක්ෂණ බද්ධ හෙට අනිද්ධ ක්‍රියාත්මක වෙනවා. මෙ ආණ්ඩුව ඒත් සියට දෙකයි දශම පාකින් කැන එක පිරිවැටුම් බද්දක්. Turnනෝටක් එකක්. ඒ කියන්නේ වැට්බද්ධට සංසන්ධනය කරනකොට තව සයට හතරක් වගේ හ හතරාමාරක් වගේ ප්‍රමාණයක්කින් වැඩිවීමක් වෙනවා. ඒ කියන්නේ වැඩ්බද්ධ සට විශ්සකට හා සමාන ප්‍රමාණයකට වැඩිවීමක් විදිහට දකිනවා පිරිවැටුම් බද්දේ සීර දෙකයි දශම් පහත් එකතු උනහම්. මෙන්න මේ වගේ අධික බරක් මේ රටේ ජනතාවට පත් කරලා තියෙනු. එතකොට මේ රටේ ජනතාවට මෙහෙම ජීවත් වෙන්න බැරි මට්ටමකට පත්කරලා මේ ආණ්ඩුවේ විසදුමමොකක්ද. මේ ජීවන වියදම අඩු කරන්නද මේය කටයුතු කරන්නේ මේ අය මේ මාස ගානක් ඉතා දගලන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා ඇමතිකන්්ටික පෙදාගන්න. ඇමතිකන් ටික වැඩි කරගන්න. දැන් මේ ඇමතිකම් වැඩි කරගත් හම මේ රටේ පශ්්‍රවලට විසි දෙෙනමන්න. මේ ජීවනවීද මඩුවෙනවද. හෝගාල ඩොරල්ග ගලාගනය නොවද. මේ කැබිනට ඇමතිවර ටික වැඩිරගන්න තමයි අද උත්සා කරන්න ඒක පක්ෂ ඇතුළලේ අපි දැක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක අබද තිය ්‍ර ංකාක දහක්ෂ අ බුදය සලවම කිවහෝතිමකක්ද. ඇමතිකං ගන්න කැමති ආසාාවතියටකට්ටිය වර්සස් ඇමතිකං නොගත යුතුයි කියලා ඉන්න කණ්ඩාහ. මෙන්න මේදගොල්ලොත් අතර තමයි මේ ප්‍රශ්න තියෙන්. නැ ශ්‍රී ංකා නිදහස් පක්ෂේ අද ඇතිවෙලා තියන තත්ත්වේ ඒකයි. ඒවිතරක්න මේ අනිත් දේශපාලලක්ෂ ස පාලිමේන්තු මන්ත්‍රීවරුන් අද මේ රනිල් වික්‍රමසිංහ ජනාජිපතිවරයාගේ එකම ූමනාව වෙලා තියෙන්නේ. සර්වා ආපාක්ෂික ආණ්ඩුවක් කියලා බොරු නමක්දාගන ඇම්මතිකන්්ටික බෙදාගන්නයි යන්න. මේ කැබින ටැමිතිවරු වැඩිකරනය එකද දැ මේ රටේ තියන ප්‍රධානම කාරණාව. ඒ විතරක් නෙමයි ඒ විතරක් නෙමෙයි ඔබ තමුනාස දන්නවද දැ මේ තව දිනකීපයකින් තව දෙනවලු රාජ ඇමතිවරු. ාජඇරු නියෝජඇමතිවරු මේ රට අවශ්‍යද දැන් මේමෝති. රාජ්‍ය ඇමතිවර, නියෝජඇමතිවරු අවශ්‍යනෑ. අපි ඉල්ලි මක්කරනෝ කරුණා කරලා කරුණා කරලා. රාජ්‍ය ඇමතිවරු නියෝජ ඇමතිවරු ගේ තනතුරු මේ රටේ මේ වෙලාවේ අවස්ථාවයක් හැටියට ප්‍රමුකත්වයක් හැටියට කටයුතු කරන්න එපා. කරුණා කරලා සීමිත කැබිනට් මණ්ඩලයක් සීමිත මේ වෙනකොටත් වැඩි. සීමිත කැබිනෙට් මණ්ඩලයක් එක්ක රාජ්‍යයමතිවරු නැතුව නියෝජෑමතිවරු නැතුව. මේ රට හරි මඟකට ගෙනීල්ලා වියදම්ම අඩුකරලා මේ රටේ මිලියන විසිත එකක ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න අවශ්‍ය කටයුත්ත කරන්න. දැන් රාජයමතිවරු නියෝජමතිවරු හෙට අනිද්ද පත්කරනකොට. ඒකෙන් සතුටු වෙන්නේ. පාලිෙන්තුවේ ඉන්න දෙසේ විසි පහෙන් ඒ ඇමතිකං ලබාගන්නා කොටස විතරයි. මිලියන විසි දෙකකට මේ රටේ ජීවත්වන ජනතාවට බරක් ඇතියෙන. ඒ රජ ඇමතිවරුන්ට අවශ්‍ය වෙනවා ගෙවල්. රාජ ඇමතිවරුන්ට අවශ්‍ය වෙනවා. රජේවාන් ඒ ඒ වට අවශ්‍ය ඉන්දන තව රජයේ වියදම කෝටි ප්‍රකෝටිගානකින් වැඩිවීමක් වෙන්. ඒ හින්දා මේ රටේ ජනතාව තමුන්නාන්සලා. අත්කරපු තත්ත්වය වටාගන්න. අද ජීවත්වෙන්න බෑ විදුලිබිල වැඩිකරලා වතුරබිල වැඩි කරලා වැඩ්බද්ද වැඩි කරලා සමාජආරක්ෂණ බද්ධක් වැඩි කරලා අහිංසකම දුප්පත්මයට තමයි මේ හැමදයකෙන්ම වැඩීම වෙන්නේ පාංගෙඩිය තුන් සයි මෙරටේ ජනතාවට පාංකයාගන්න බැරි වෙලා තියෙනවා. හැම දෙම ය මොනදත්ත කිව්වත් හැම දෙකින්ම තුන් හතර ගුණයකින් වැඩි වෙලා තියෙන. ියට තුන්සිියකින් හාර්සියක හැදයක්ම වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වෙලාවේ මේරටේ ජනතාව ජීවත් කරවන්න ඕන වැඩපකිලිවෙල මේ ආණ්ඩුව ක්‍රියාත්ම කරන්න ඕන. අපි රනිල් වික්‍රමසිංහ රනිල් රාජ පක්ෂ මේ ආණ්ඩුවෙනට ඉල්ලීමක් කරනවා කරුණා කල්ලා ප්‍රමුකත්වවෙ ලබාදන්න ජනතාව ජීවත් කරන්න. ඒ වගේ තමයි දැන් අමාරුවල් දාපු අය. දැ මේ අමාරුන් මේ රටම පත්කරපු අය ප්‍රධාන වග උත්තරකරු කවුද. ප්‍රධාන වග උත්තර හිටපු ජාතතිපට ගෝටා බේරාජපක්ෂ ජනාජපතිවරයා. අද බලන්න ගෝටා බෙරාජපක්ෂ ජනාජපතිවරයා නැවත මේ පලවා හැරලා. මේ රටේ ඉතිහාසේ අසාර්ථක මනායකයා. මේ රටේ ජනතාව එකතු වෙලා එතුම්මාව පලවා හැරිය රට අත්හරලදාලා ගිය. මාසෙකට පස්සේ දැන් නනවා හරියටර ඔලික් ඔොලිම්පික් පදක්කමක් කරගත්ත මනුස්සයක් ලංකාට ආවාමර පිළිගන්න යන්නේ. ඇමතිවරු ගිල්ලා වෙනය ගිල්ල සපෝටස් ලගේ ගිල්ල පිළිගන්න. ඔලික් ොලිපික් පදක් මොකක්ද ගත්ත ලම්පික් පදක්ම මේ රට බංකොලොත් කරපුයකද. මේ රට ංකර බංකොලොත් කරපු පදක්ම තමයි යාට හිමි හැබැයි ඒ ඒවා ගිහිල්ල කොහමද පිළිගන්නේ. ඇ? මේ දැන්ට ඉන්න කැබින ටැමතිවරු හිටපු ඇමතිවරු අර ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්න. රාජ්‍යමතිවර කැබින ටැමතිවරු මේ සියල්ල මගිල්ලා එතු මව පිළිගන්නවා. එතු මව පිගන්නවෝ විතරක් න මේ ඒට සම්පූර්ණ වටපිට වහන්න කවද රනිිල් වික්‍රමසිංහ මැත්තුම. වැඩ කවුරුත්නමේ. රනිල් වික්‍රමසිංහ මැත්තුමමා ඒ සම්පූර්ණ කාරය භාරය ඉතාහොඳින් මොකද රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයෙන්. රජපක්ෂවරුන්ගේ සහයෝගෙන් තමයි පාර්ලිමේන්තුවේ එකසිය තිස්සතරච්චන්දගත්ති. ඒනිසා එතුමා අරගලකරුවන්ට කෙළේගුණ සැලකන් නැතිවුුණාට. රනිල් වික්‍රම සිංහ මැත්තුමා. අරගලකරුවන්ට පින්සිුද්ධ වෙන්න තමයි පුටුවට පත් වනේ. හැබයි අරගකරුවන්ට කෙළේගුණ සලකන් නැතිවුණනාට රනිල් වික්‍රම සිංහ මැත්තුමා. අගේට දන්නවා රාජපක්ෂවරුන්ට කෙලේගුණ සලකන්. ඒ කෙලෙගුණ සැලකීමෙන් නිසා තමයි ඒතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබාදීලා නිලනිවසකුත් ලබාදීලා පුළුවන්නන් තව සතියත් දෙකක් ගැනකොට පාලිමේන්තුවටත් ගෙනල්ලා අගමතිකමත් ලබා දෙන්න කටිතුයි කරයි කියලා ආරංචි මාර්ග තියෙන. දැන් ජනාධිපතිවරේෙක්ට ඒ අවශ්‍ය ඒ ජනාජපතිවරයාගි අවශ්‍ය ආරක්ෂාව ලබාදී යුතුයි. ජනාජපතිවරයාගේ කාලසීමාව අවසන් වුුණාට දූරකාලය අවසන් වුුණාට පස්සේ ඒ අවශ්‍ය පහසුකම් ඒ නිලනිවාස ලබා දෙන්න ඕනේ. හැබැයි ගෝටාබේ රාජක් ජනාධිපතිවරයා කියන්නේ මේ රටෙන් එලෝපු ජනාධිපතිවරේ. තමන්ගේ දූරකාලය අවසං වෙනකං හිටපු නැති. ඉල්ලාස් වෙලා රටෙන් පලාගිය එතකොට මේ රටේ ජනතාවට වගහීමක් තියෙනවාද තව බරපපටෝල ඒ අයට නිලනිවාස ලබාදීලා ඒ අයට වාහන ලබාදීලා මේ හැම්ම ප්‍රතිලාබයක්ම මේ පාසුකම්ම ලබාදන තු මටන මිරිියාණකයක් තියෙනානේ. ඒකද මංහිත නො විශ්වාස කරන එත් මේ රටේ නීතිය මොනෝ වුනත් සජාචාරාත්මක අයිතියක් එතු මට නෑ මේ ප්‍රතිලාබ භුක්තිවිදන්. සදාචාරාත්මක අයිතියක් එතුමට නෑ මේ නිල නිවාසගන්න. එතුට ආරක්ෂාවලබාද දෙෙන්න්නුන් මෙරටේ ජීවත්වන්න එතුමට අයිතිය තියෙනවා. ඒ ගැනවිවාදයක් නෑ. හැබැයි තමන්ගේ දූරකාලය අවසන් වෙන තුරු. ඉන්න බැරිවෙච්ච රටෙෙන් එලවපු ජනාතිපතිවරෙක්ට ඒ අර දූරකාලේ අවසංකරලා තමන්ගේ රාජකාරිය අවසංකරපු ජනාධපතිවරයාගේ ප්‍රතිලාබම ලබාදිය යුතුයිද මේක ලොකු ප්‍රශ්නයක්. ඒ හිදා මංහිතන්නේ නීතියේ පොතේ මොනවතිබ්බත් එතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ මේ ප්‍රතිලාභ බුක්ති විදින්න. ඒ වගේ මපි කියන්න ඕනේ. මම අයවැෑ කතාවේ ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කර, මේ රට මේ වගේ තත්ත්වකට පත්කිරීම පිළිබඳව. මම, අප පාලිේන්තු කණ්ඩෑම් රැසීම දිත්, අද අදහස් ප්‍රකාශ කරලා අපි කණ්ඩායමක් හැටේට ඉල්ලිමක්කරන්න බලාපොරොත්තුවය. මේ රට මේ වගේ ආර්ථික ආගා දෙකට පත්කිරීමට වග උත්තරකරුවන් කෞද කියලා අපි හොයන්න ඕනේ. අපි යෝජනා කරනවා පාර්ලිමේන්තු තේරියම් කාර්ග භාවක් පත්කරන්න කියලා. මේ රටේ මේ අවුරුදු දෙක හමාර ඇතුළත මේරටේ ආර්ථිකේ විනාශකරේ කෞද. වග කිය ோන දල් மா්‍යවර ඇට කටයුතු කරපු යද. ජපති ඇටට ගෝටබේ රාජ පක්ෂද. දල්ගේ මගති ට කටයුතු කරපු මයිද රාජ පක්ෂද. දலா மா්‍යවරයාගේ ඉම් போோர்ட் රපු බැසිල් රාජ පක්ෂද. අදவா බ දල්තිද ඒමනතා බ්ඩාගර අධිපතිවරයායට කටයුතු කරපු කාලේ රපු ටද. මෙන්න PB. ජයි සுந்தරද මේ ඇමතිවරද රජනිල්ල ාරිද මේ කවද. මේ අපේ රටේ ජනතාව මෙහම තත්වයට පත්කරේ කියරෙක හොයන් ඕොලි නැත්ත. අනිවාරයෙන් හොයන්න ඕනේ ඒ හොයන පමනක්නේ ඒයට දනුවල් ලබා දෙන්නත්තොන්. මේ රටේ ජනතාව මිලියන විසි දෙකක්. මේ වගේ තත්වයට පත්කරල්ලා පෝලිං ගානෙ ජීවත්වවෙන්න බැරිව පෝලිං ගාලි ඉන්නකොට මැරිලා ඇඩවැටන තත්වයට පත්කරේ, මේ ආන්ඩු ඒ නිලධාරීෙන් ඇමතිවරුුණං ඒයට. වද අගවන්න ඕන. ඒ විත රක්නෙමේ අපි ඉල්ලි මක් කරන මේ තේරීම්කාර සභාව පාලිමේතුව පත් කරන්න ක අපි කතානාකතුමාට ඉල්ලි මක් කරන කරුණා කරල මේ තේරීම් කාරක සභාව පත් කරලා මේ අයට නීතිය ක්‍රියාත්මක් කළ යුතු මයි. ජීවන වීද දරාගන්න බැරිමට්ටමට පත් වෙලා තියවා. මන්ද පෝෂණය අපේ රටටේ පවුල් දහයක් ගත්තාම හතක් නිසි පෝෂිදායි ආර වේලවල් ලබාගන්නෙ නෑලු. ළමා මන්ද පෝෂණයෙන් ලෝකෙම්ම පස්සවෙනි තැනට මේ පාලක පත්කරලා තියෙනවා. එතකොට ඒ අයට පරීක්ෂණයක් කල්ලා ඒහි වගකිව යුත්තන් කෞද කියලා හොයනක මංහිතන්නේ අපේ වගකීමක්. ඒකන්දා විපක්ෂයක් කටට කරුණා කරලා මේ තේර් පාලිමේන්තු තේරම් කාරර්ග සභාව පත්කරන්න කියලා. අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනු. පෝමති ස්තුතියි තමුන්න්නන්සෙලටමනුවත් ප්‍රශ්න තියෙනන මේ